අද අපි බලන්න යන මාතෘකාව දෙවියන් වහන්සේගේ වචනෙන් ප්‍රතිඵල ලබා ගන්න කෙසේද දෙවියන් වහන්සේගේ වචනෙන් ප්‍රතිඵලයන් ලබා ගන්න කෙසේද right මේක හොඳට අහුම් ගන්න මේක මම කැමති ඕගොල්ලෝ හැම කෙනා මේ අන්තිම ඩිසెంబර් එකේ කිසිම කෙනෙක් නැහැ නැති ඉන්න ඕනේ right හැබැයි මම මේම කියන වෙලාව මේක 125 එක වෙනවා ඉතුරු 75 ගැන මට දන්නේ නැහැ ඒ නිසා ඕගොල්ලෝ මේ 125 තුල ඉන්න येसु आज कथा वक्यल दुनो उपमा कथा वा एक मनुष्य बीज वपुगांडे किया पुलवल अतर का ये बीज बैठना ये वक्त तमाय मम्मा आज देश ना करने मोते अर्ध अतर तिना पुलव के ने अर्ध अर्ध अतर गटे बैठन जाना नमु ये अतर एक का पुलवे पामना अटक तिया सीया पाले लेबरा අද මගේ දේශනාවෙන් එක කණ්ඩායමක් පමණයි 3යි 8යි 100යි කියලා ලාභ ලබා ගන්නට නෑ. ඒ කණ්ඩායම තුළට ඔබ එන්න අවශ්‍යයි. ඒ උපමාව කතාව යේසුස් වහන්සේ කියපු එක මතේ උතුමා මතේ පොතේ ලියනවා. එයාට පෙනුන පැත්තෙන් ලස්සනට ලියනවා. හැබැයි මාක් සුභාගයේ මාක් ලියනවා ඒ උට පෙනුන පැත්තෙන්. ලූක් පොතේ ලූක් ලියනවා උට පෙනුන පැත්තෙන්. නමුත් යෝවන් මේ උපමා කතාව එයාට වැදගත් විදිහට එයා සැලකුවේ නෑ එයා වෙන යේසුස් වහන්සේගේ දැම්මා right අපි මේ කියවමු මත්තියු 13 18 සහ 19 එබැවින් වපුරන්නාගේ උපමා වසන්න යමෙක් රාජයේ වචනය අසා තේරුම් නොගන්නේද ඔහුගේ රාජයේ වචනය අසා සද්දෙන් එන්නේ රාජයේ වචනය අසා අවසබ්දෙන් රාජයේ අසා එයා ඇසුවද मित्र ගත්තනේ තේරුම් ගත්ත නැති නිසා ඔහුගේ සිතේ වපුල දේ වපුරපු දේ නපුරා ඇවිත් උදුරා ගන්නේය ඇවිත් උදුරා ගත්තා මග අසල වපුරන ලද්දේ නම් ඔහුය හයි මේක මග අසල වපුරපු පොළව මග අසල පොළව ඒකේ වපුරපු දේ ඒකේ ඒගොල්ලන් වචනේ ඇව්වා හැබැයි තේරුම් ගත්තේ නැහැ අද දීමේ අද උගක්කයි බයිබලේ කියවනවා කියලා ඉවරයි කියොපි නිසා කියන්න ඕන නිසා තමන්ගේ හෘදය මොනද මන තෘප්ති තමන්ගේ සැටිස්ෆයි ආත්ම තෘප්තිය සඳහා අද මම බයිබලේ කිව්වා අද බයිබලේ කියවන දා කිව්වනේ කිය ඒක උදස නෑ බයිබලේ කවුද ආත්ම තෘප්තිය උදස කියවන්නේපා තේරුම් උදස කියවන්න ඔබ අද කියපු වචනේ ඔබට තේරුම් නැත්තම් කවුද එන්නේ සතුරා තියනවද සතුරා පැමිණේ නපුරා ඒ නපුරා ඇයි ආවේ පාරෙදිකවා වචනේ තේරුම් ගත්තා අගෙදිකවා කිව්වම පැහැදිලි කෙනා වචනේ තේරුම් ගත්තේ නැහැ නපුරා ආවේ ඇයි මොනවාද වචනේ තේරුම් ගත්තේ නැහැ ඒ නිසා යා නපුරා ආවා නැත්තම් නපුරා ඉද නෑ නපුරා ආවේ තේරුම් ගත්තේ නැත ඇවිල්ලා මොනවද ගත්තේ හා කියන්න වචනය ඒ කියන වචනේ ඒ බීජ නපුරා ඇවිල්ලා ඔබගේ ආශිර්වාද ගන්නවද නෑ වචනය නපුරා ඇවිල්ලා ඔබගේ සුවේ ගන්නවද නෑ වචන නපුරා ඇවිල්ලා ඔබගේ බිස්නස් ගන්නවද නෑ නපුරා ගන්නෙ මොනවද වචනය ඒ වචනේ තමයි ආශිවාද දෙන්නේ වචනේ තමයි සුවේ තියන්නේ වචනේ තමයි ඔබගේ ව්‍යාපාර දියුණුව තියන්නේ අස්වැන්න තියන්නේ කොකේද බීජේ බීජය බීජ කියන මොනවද උන්වහන්සේගේ වචනේ අස්වැන්න එන්නේ බීජ නැතුව අස්වැන්න ආව මොනවදනේ ලොකු නිවසක්කයි එයිද එන්නේද වාහනයක්කයි එයිද එන්නේද සුව ජීවිතකේ එයිද එන්නේද සන්තෝෂ ජීවිතකේ එයිද එන්නේද මේකට හේතුව
बीज राइट तेरुं गन्ने तो बकिये नो नां नपुराई मामा तेरुं गत्ता के मुदे बाइबल किये नो मोते नपुराई एंड पुलों दे नपुराई ने एना यक्ष्या ओपकावे नो नां एक रेतुआ पास नो वे एक रेतुआ ओप बाइबल किये हुआ अबे तेरुं ने अदुंगा क्या क्या आन आन ना क्यों पु बाइबल है अदुंदे ओगलां क्यों वा रेट आन ओगलां मुनाद किये दान्ने तेरु मकने निका ओए पारिशा दाया क्यों न तुअ इंदला लस्सन डे पारिशा क्यों न क्यों न मोतो बढ़ दिए गए ओब तेरुंगा तत यक्षा इन्ने आमे मागा अव यकारे इंदे बै मकने सादर मामा तेरुंगा ना आमे ऐनीसा यक्षा डे बै मागे ऐवला किसी दयक सोरा कंगन्दा मागे आशीवादे एके मामे क्यों वे मगे व्यापार कावदात बैठन ने व्यापार नतीवन ने मामा मिने करनो ना मामा तेरुंगा नो ना वचने इता वैधगत ये वचने माग तेरुंगा ने मोते यक्षरे बै है मागा वैविल किसी दिया अक्षर कंगंडा अबे मेसे ने को वचने ऐसुआ नमूत तेरुंगा तेरे यक्षरे दान्ना वा दिव्यन मास के वचने पामनाक मामा मेगुलंगी सोख कंगोगा त उन लगे अहमदयाक में सोख कहाँ गंडे पुला एक अत्यंत क्या अहमदयाक में उबे के जीविते देव वचने हैं हम लासन देखे ना उबे के जीविते देव वचने आगगत्तम हैं उबे अलुते किसी में देख निष्पादने करने बे पहले उनका सिंगल है දේ මේ දෙකේ කියපු නැති වචනයක් ආවා ඔබගේ අදවතේ ඉඳලා වචනය යක්ෂ අරගත්තත් ඔබට කිසිම දෙයක් අලුතෙන් නිෂ්පාදනය කරන්න බෑ බීජ තිබුණත් නේ ඒක වැඩි වෙන්නේ ඔබ වැඩි වෙන්න හේතුව බීජ මම ඔයගලන්ට කියන එකම දේ ලොකු ලොකු බිස්නස් කරලා දිනු වෙන්න ඉතින් දෙපා मगे सैबले निकाम मगे मुदाल वैडी वे हाल लिया यक्षा उंगा बाय आए उबे देव वचने लबागन मोते ऐनीसा यक्षा उबे की अर्दें देव वचने आगगने नमूत मगे वच मगे अर्दें देव वचने यक्षा रे गंडे बै मकने साल मम्मा तेरुंगत्ता का मैं एक लॉक पे ना एक यादे गंडे बै वचने तेरुंगत्ते नतीगा ऐगा तम अक्षर वचने सोने वचने अभी इकनेशाई उप देवचने की पड़ंग नमोते मुलु पाता यक्ष अशुद्धात्म मेलेटे उप सोदे उप नमस्कार करोदे उम्मे එකයි මගේ චර්ච් එක මම කියන්නේ මම ඔබට සුවය දෙන්නේ මම ඔබට ආශිවා දෙන්නේ මම ඔබට පෝසත්කම දෙන්නේ හැබැයි ඔබට වචනේ මා දෙන්නම් ඒ වචන ඔබට සුවය දෙයි මේ වගේ වචන තමයි ඔබ ආශිර්වාද කරන්නේ අද මේ චර්ච් එකේ ඉන්දු බුද්දිස්ට් මුස්ලිම් කට්ටියනවා ඇවිල්ලා ඒගොල්ලෝ මේ චර්ච් එකේ ඉඳලා දේශනාවන්ට අසනවා අසල යම් කිසි පොඩි දේවල් පවා අරගෙන ගෙදරට ගියානවා ගිල්ලා දවල් කන වෙලාවේ මම කියපු දේ කියනවා මේම කිව්වනේ මේක අන්න ඒගොල්ලන් තුල්ලට ගියා තේරුම් ගත්තා ඒගොල්ලන් තේරුම් ගත්ත මේගොල්ලන් ජීවිත වෙනස් වුණා ඒකේ සෙනඟ වැඩි වෙන්නේ ආමෙන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි රයිට් දෙවෙනි එක 20 වෙනි වචන දා දෙවෙනි පොළව ගල් බිම් වල වපුනුන ලද්දේ නම් වචනේ අසා වචනේ අසා මේගොල්ලන් වචන අසනවා මෙතන සමාග ඉන්නවා मग वपुर पया एवं अतुल गण
පල්ලිය වල එළියට යන වෙලාවම ඔක්කොම ඉවරයි. right ඊට පස්සේ ගල් බිම් වල වචනේ අසා එකෙරිහිම සන්තෝෂයෙන් පිළිගන්න තනත්තාය. ඕ හොඳට සන්තෝෂයි. අද පාස්ටර් වෝල්ට හොඳ දේශනාවක් දුන්නා. මාක ජෝක් එකක් දුන්නා. හොඳයි කියලා සතුටින් ඉන්නවා. අද ෆුල් ෆයර් එකේ ඉඳි ඉරිදා කියන්නේ නිකන් කුකුල් මස් කාපු වගේ බිරියානි කාපු වගේ හොඳට ඉන්නවා. සන්තෝෂයෙන් සතුටින් ඉන්නවා. අද හොඳ දේශනාවක්. මේක හොඳයි නේ මේ විදිහට ඉන්න ඕනේ කියලා. හැබැයි ඊළඟ වචනේ. එහෙත් තමාතුල මුල් නැති බැවි. තමාතුල මුල් නැති නිසා. මුල් නැති නිසා. ඔහු මද කලක් පැවිද. මග කල දවසක් සවුඳ අඟහර දෙනක ඉඳලා. වචනය නිසා. වචනය නිසා. ඔකම සද්දෙන් කියන්න. නැවත කියන්න. වචනය නිසා. හිංසාවක් හෝ. හිංසාව. පීඩාවක් හෝ. පීඩාව. පැමිණියේ කෙනෙහිම. ඔව්. ආපගම බාධා වන්නේය. උඩ බාධායි. පළද ගන්න බෑ. ඇයි යන්න පළද ගන්න බැගුණේ? ප්‍රථම එකන වචනේ ඇසුවා තේරුම් ගත්ත නෑ. මෙයාව බලන්නකෝ මුල් නැතුණා යට පළ නෑ. හැබැයි මෙයාව පළ නැති වෙන්නට තබන්න යක්ෂා පාවිච්චි කරපු දේ මොනද? මෙයා වචනේ පිළිගත්තා හොඳයි. හොඳ ආසාවෙන් අනවා කියලා. ඒ නිසා මේ වචනේ නිසා ඌට නින්දාවක් ඉන්සාවක් ප්‍රශ්නයක්. ඔබ මෙතන වචන වල සන්තෝෂය යන වෙලාවේ උගලන් කාර් එක ගන්නවා එලි කාපකින් ගන්නවා. ගන්න වෙලාව කවුද අප්පල ගිහිල්ලා? අප්පල ගිහිල්ලා. දැන් පීඩාවක් ආවා. ඔබ ඉතන්නේ මේ කවුද එක්කෙනෙක් අප්පල ගියා කියලා. නෑ. ඔබ දැන් මේ වචන ඇහුවනේ. මේ වචන ඔගලගේ හෘදෙන් ගන්න ඕන එලියට. ඒ නිසයි ප්‍රශ්නයක්. පැහැදිලි? प्रश्न යම් කිසි වචන කොලණ කිව්වම අනේ මේ කිව්වනේ කියලා ඩගලේ වචනම දිකන මම කියපේක තම ඔයගලට තියෙන්නේ. ඒකට හේතුව යක්ෂාට ඕනේ වචනය. පැහැදිලි? ඒ නිසා ආර්ථික ප්‍රශ්න, ලොක්ඩවුන් මොන ප්‍රශ්නාවත් ඇති ඔබ මුල් ඇදෙන්න අවශ්‍යයි. මුල් ඇද්දම ඔබ පළදරයි. ඔබට බාධා නැහැ. ඒ නිසා මෙතනින් ඔබ ගියාම ඔබට ඇති වෙන හැම ප්‍රශ්නයක්ම මොන දේ උදෙසා එන්නේ? වචනේ උදෙසා. ඔබ උදේ බයිබල හොඳට කියවපු ගාම ඔබට යම්කිසි ප්‍රශ්නයක් එනවා නම් ඒකට හේතුව මොන දේ උදෙසාද? වචනේ. යක්ෂාට ඕනේ වචනේ. ඌ වචනේ ගන්න බලනවා. ඒකත් ඔබ වචනේ ගත්තම ඔබ ආශිර්වාද වෙයි කියලා ඌට දන්නවා. නමුත් මුල් නැති නිසා ඔගලා යනවා. ඒ නිසා මොන කහදරවතරේ අබ්‍රහම්ගේ කතාව මතක තියාගන්න. ලෑන්ඩ්මාක් සූකිරි කෙල්ල මීරි කෙල්ල ඔක්කොම මතක තියාගන්න. මේක තියනවා දෙවනස මඩ හොඳ දෙයක් කරයි. මාව නැති ගන්න කාටවත් බෑ. ඒක මගේ හෘදේ තියනවා. අද ඔයගලන්ට මොනවද ඉගෙන ගත්තේ? ඒක ඔබ අද මතක තියාගන්න. right ඊළඟ පොලෝ බලමු. ඊතු දෙක මම ඉක්මන්ඩ කියලා මගේ වැදගත් දෙයක් තියෙනවා එක්ක කතා කරන්න කැමතියි. 22 සහ 23. කටු අතරෙහි වපුරන ලද්දේ නම් වචනේ අසා ලෝකේ ඒගොල්ලෝ වචනේ අසා. දැන් මෙතන ඔක්කොමලා වචනේ අසනවා. මේ කවුද ආගෙන නැති ඉන්නවද? නෑ ආගෙනවා. ඔක්කොම ආගෙනවා. හැබැයි කොහොමද ආගෙනන්නේ කියලා බං කියනවා. ලෝකයේ ගැන වෙහසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් පල නොදරන තනත්තාය. දැන් වචනය යට කරනවා. ලෝකයේ ගැන හොඳ ලස්සන කෙල්ලෙක් ආවම කුල්ලාවම අන්න එයාත් එක්ක ලෝකයේ ගැන වෙහස වෙලා නේ. සිංහල කොහොමද? නෑ වෙන්නේ නැති කියපන්කෝ. ලෝකයේ එන වේසවීමේ ඇයි ගෝල් ෆෙස් යනවා ව්‍යාගමාර යනවා වෙල්ලවත් යනවා ටයර්ඩ් දැන් දැන් ආපු වචනේ ගිහිලා යකා මේ වගේ සුපිරි හොඳ කොල්ලෙක්ව දෙන්න හේතුව මොනවාද මොන දේ නිසාද වචනේ නිසා උන්ද ලයිෆ් එක ජොලි ලයිෆ් එක අඩි ගාගෙන වයින් බියර් කම්බිගෙන හොඳ ජොලි ටයිප් එක ජීවත් වෙන්න පුළුවන් ලෝකයේ දේවල්
මොනවාද දේ නිසාද වචනේ ගන්නුනේ ඔබ දැනගන්න නිකන් වයින් බෝතලයක් හම්බ වෙනවා නම් යකා වචනේ ගන්න යනවා ආමෙන් කියනකෝ පැහැදිලි ඒ නිසා ඕන් නැති සතුට එනවා නම් වචනේ විතරක් අත්හැරන්න එපා වචනේ ඉතා වැදගත් ඊළඟ වචනය දැන් බලන්න මේ මේ තුනෙන්ම අශුවද නැහැ හැබැයි මෙතන 125ක් විතරක් මොනවාද සරුබිමේ වපුරන ලද්දේ නම් මේක සරුබිම හොඳ පොළව දාපු ගාම ඒක හොඳට ආගල ආගල වතුකෝලින් පෙංගිලා මඩ වගේ තියන්නේ දාපු ගාම බීජ ඇතුල්ට යනවා ඒ ඇතුල්ට ගන්න ආ වචනේ අසා තේරුම්ගෙන කියන සද්දේ තේරුම් ගත්තා අද උදේ බයිබලේ කියවලා ඒක තේරුම් ගත්තද තේරුම් ගත්තද මම සමහරට සමහර වචන වල තේරෙන්නේ නැත්නම් ටගල සිංහලෙන් කියවලා බලනවා නැත්නම් ඉංග්‍රීසියෙන් කියවලා බලනවා පැහැදිලි මම ඔයලා බලනවා මට තේරුම අවශ්‍යයි තේරුණා තේරුම් නැත්නම් කමක් නැහැ කියලා ඔබ බයිබලේ කියන නරකයි ඔබට තේරෙන්න ඕනේ තේරුම අරගෙන පළද දරන තැනත්තාය ඕ පළ දරන තැනත්තා හැබැයි තේරුම් ගත්තා මේ සිස්ට තේරුම් ගත්තද නෑ නෑ තේරුම් ගත්තා ඒ නිසා පළ දරුවා මේ චර්ච් එක වර්ධනය වෙන්න මම මොනවද කරන්න ඕනේ වචනේ තේරුම් ගත්තා සභාව වර්ධනේ පළ දරයි ඕද නැද්ද එකයි උදේ පාන්දර දේව අභිය අසේ වාඩිලා බයිබලේ කියලා ඒක තේරුම් නැකන් ඒක තේරුම් ගත්ත දේ ඔබ දවල් රාත්‍රී කියන්න ඔබගේ ජීවිත ආශ්‍රදේ මොන වගේ ආශ්‍රද දැන් බලන්න එකිනෙක 100ක්ද එකිනෙක 60ක්ද 60ක් ඔයා කියද 60යි එකිනෙක 30ක්ද බැගින් මෙයා 30යි කෙන්දි වෙන්නේ නැහැ තරහ වෙන්නේ නැහැ ඔයා බින්දුවයි ඔයාට මුකුත් නැහැ නිකන් පල දෙන්නේ ඇයි කිසේක රයිට් මම ආන්න කැමති මම අත දනන්න බලන්න මම දුන්නේ මේක අගද වැරදි දනස් කියන එක මම දුන්නේ එක දේශනාවයි ඒ එක දේශනාව වචනේ අසා තේරුම්ගෙන අතර දෙනාම තේරුම් ගත්තා ඒතර අතර දෙනාටම 100ම ලැබෙන්න ඕනද නැත්නම් මේම කොටස් කොටස් ලැබෙන්න පුළුවන්ද ඒක අගද වැරද්ද කියනකො ස්කෝලේ ළමයි අතර දෙනෙක් ඉන්නවා එකෙන් 30 එකෙන් 60 එකෙන් 100 එකෙන් 0යි 0 වගේ යාට තේරුම් ගත්තේ නැහැ අනිත් ළමයි තුන් දෙනාම එක්සෑම් එකට ආවා ඇසුවා තේරුම් ගත්තා ඒතර ඔක්කොම එක ලකුණ නෙන්න ඕනේ කියනකො ඇයි මොන විදිහටද බයිබලේ දාලා තියනවා උන් තේරුම් ගන්න මොනවද ඉතන්නේ රයිට් මම කියලා දෙන්න දැන් ඔක්කොම ඇයි මේ චර්ච් එකේ සමහර අය මුකුත්ම නැතුව ආපු අය අද ලක්ෂ එකමාරක් දසින් කොටස් දෙන්නේ කියන මේ චර්ච් එක පොඩි කොල්ලෙක් ලක්ෂ එකමාරක් දෙනවා එකල අංකල් කෙනෙක් 125,000ක් දෙනවා ඈ කොහමද ඇයි මොදේ ලෑම් ගන්නද නැහැ සමහර අය රුපියල් 1500 දසින් කොටස් දාන තමා වෙ ඉන්නවා ඇයි අන්න මේක තමයි වැදගත් මේගෙන මතිව් මොනාද කියන්නේ වචනය අසා තේරුම් ගත්තා මටත් මේක තේරුන්නේ ඇයි එකෙන්ද 30 එකෙන්ද 60 එකෙන්ද 100 කියලා හැබැයි මම මේක තේරුම් ගත්තා යක්ෂල මාග වෙන්න බෑ පැහැදිලිද ඒ නිසා මම මේක හොයන්න අවශ්‍යයි මතේ කියනවා අසා තේරුම් ගන්න හැබැයි මාක්කගේ ඒ උපමා කතාවම කියලා මේමයි කියලා දෙන්නේ මම ඒක ටික කියලා බලවා මාක් අතර 23 24 යමෙකුට ඇසීමිට කන් ඇද්ද ඔව් අසාවායි කීසේක ඔව් අසපුදී මාක් කියන අසන්න මෙයා කියන අසා තේරුම් ගන්න මෙයා කියනවා අසන්න ඊට පස්සේ අසා ඊළඟ වචනය තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේ නුඹලා අසන කාරණා ගැන බලා ගන්න අසන කාරණා ගැන බලා ගන්න බලා ගන්න මොනවාද අසන්නේ කියලා බලන්න
මොනවාද මේක කියලා තියෙන කියලා බලන්න. පාස්ටර්ද මොනවාද කියන්නේ කියලා බලන්න. තේරුම් ගත්තට මදි. මොනවාද පාස්ටර් මෙතන අර්ථකථනයක් කරන්නේ? කොහොමද මොන දෙයක්ද කියලා දෙන්නේ? අසා අසා නුඹලා අසන කාරණා ගැන බලා ගන්න. අසන කාරණාව අසපු දේ තේරුම් ගන්න. හැබැයි අසපු කාරණා ගැන බලන්න. මොනවද කියලා තියෙන මොකද්ද මෙතන මට තියන්නේ? මම ලස්සනට බයිබලේ කිව්ව උපපති 12. මට තේරුණා. මොනවද තේරුනේ? මොනවද ආගේ ජීවිතේට ආවේ? ඒක වැදගත්. දිගට නුඹලා යම් මිම්මකින් මැන දෙන්නේ නේද? මේ වචන වැදගත්. නුඹලා යම් මිම්මකින් මැන දෙන්නේ නම් ඒයින්ම නුඹලාටත් මැන දෙනු ලැබේ. මැන දෙන්නේය. නුඹලාට තව වැඩියෙන් දෙනු ලැබේ. තව වැඩියෙන් දෙනු ලැබේ. නුඹලාට තව දෙවියනස් කොහොම දෙන්නේ? වැඩියෙන්. සාදගෙන දෙවස් කොහොම දෙන්නේ? වැඩියෙන් දෙනවා. කාටද වැඩියෙන් දෙන්නේ? කවුද මයින්නේ? එයා මයින්නේ විදියට උන් වාසය වැඩියෙන් දෙයි. රයිට්. දැන් මේ බලන්න. ඇයි 30 800? ඇයි සමහර පොසත් වෙන්නේ සමහර හේම චර්ච් කියන්නේ? මියා මතේගෙන අසහ තේරුම් ගන්නද? මියා අසන දේ බලන්න මොනා කිව්වේ? බලා ගන්න මොනාද බැල්ල ඇස්ුවේ කියලා. හැබැයි ලූක් ලියනවා 8:18. එබැවින් නුඹලා අසන්නේ කෙසේද කියා බලා ගන්න. අසන්නේ කෙසේද කියලා බලන්න. අසනේ විදිය වැදගත්. අසන්නේක තේරුම් ගන්න මොනවාද ඇස්සුවේ කියලා බලන්න. අසනේ විදිය වැදගත්. සමහර YouTube බලන්නේ කේක් අදාගෙන කැරට් එක කපාගෙන නැත්නම් කවුද රෙකෙන්ට ෆේෂල් කරගෙන. ඇහුවත් YouTube බලද්ද ඔව් බලවා බලවා. උඹ බලනේ විදියට තමයි උඹට ප්‍රතිඵල. මෙතන සමහර දේශනානම ආන වෙලා බයිබලෙ පෙරලනවා. ඒතර දෙකයි පැහැදිලිද? සමහර අය නිදි. සමහර අය දැන් මෙතන පුඩු ළඟ නැති නිසා හොඳයි. නැත්නම් ෆෝන් එකේ ෆොටෝ එකක් අරගෙන ආයෙ දෙපෙන්නවා. හැබැයි යාට දන්නවා. යාගේ කනේ මේ පාස්ට මේකයි කතා කළේ. යාට දන්නවා. අනේ ඒක වෙනස්. ඒ වෙනස් භාවය නිසා මොනවාද සිදුවෙන්නේ? දිගට කියවන්න. මක්නිසාද යමෙකුට ඇත්තේද? යමෙක්ට ඇත්තේද? ඔහුට දෙනු ලබන්නේය. ඔහුට දෙන්න ලැබේ. මොනවාද ඇත්තේය? යම් කෙනෙක් ගාව මේක තියෙනවා නම් යමක් යම් කෙනෙක් අපගෙන යමෙකුට ඇත්තේද? ඇත්තේද? ඔහුට දෙනු ලබන්නේය. මොනවාද ඇත්තේ නම් දෙනු ලැබෙන්නේ? වචනය. වැදලේ වචනේ තියනවාද? දාපු වචනේ ඕගලංගාව තියනවාද? අද දාපු වචනේ එට තියනවාද? තියනවනම් ඕගලන් දෙනු ලැබෙන්නේය. මු කොම දෙනු ලැබෙන්නේය? වැඩියෙන්. හා කොමද? වැඩියෙන්. කොමද? ඔබට වැඩියෙන් ලැබෙන්න ඕන ඔබ ගාව මොනවද තියෙන්න ඕනේ? ඉංග්‍රීසි නොලෙජ්ද? වචනය. වචනේ තියනවනම් ඕගලන්ට වැඩියෙන් ලැබෙයි. ඊට පස්සේ යමෙකුට නැත්තේද? ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක. කෙනෙක් ගාව නැත්තම් මොනවාද නැත්තම්? දේ වචනය. දවස් දෙක ආන්න පාස්ටර් මොනවද දේශනා කළේ? හොඳ දේශනා මාර කතාවක් කිව්වා සුපිරි කෙල්ල කෙනෙක් කිව්වා මොන එකයි මොනවාද? එක තමයි දන්නේ නැත්තේ. එහෙනම් ඌගාව යමෙකුට නැත් යමෙකුට නැත්තේද? ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක. ඌගාව වශයෙන් නැත්තා. ඌගාව තියනවා කියලා හිතනවනේ කාගෙක? ඌගාව මේ නිවසක් තියනවා කියලා හිතනවනේ? ඌගාව කෝටියක් සල්ලි තියනවා කියලා හිතනවනේ? ඒකත් නැති වෙලා යයි. ඒක නැති වුනම මොනවද වෙලකනේ? පාස්ටර් මම දසෙන් කොටස් දුන්නා, මම චර්ච් එකේ සේවය කළා. ඇයි මට උනේ? ඇයි ඒක උනේ කියන වචනය ඔබ උන්ද සභාවකට යන්න ඕනේ කියලා හිතනවා මෙතන දාලා ඔබ යන්න ඕනේ ආස්කම් තියෙන සභාව නෝවේ වචනේ තියෙන්න ඕනේ වචන තමයි ඔබට ආස්කම් දෙන්නේ වචනේ ගන්න
අද ඔබට ඔබගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වෙන්න යනවා ආමෙන් කියන්න මාක් අවසන් ලෙස අතර 24 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේ නුඹලා අසන කාරණා ගැන බලා ගන්න කාරණා මොනවාද ගැන බලන්න තේරුණාද ඔබ කාරණා මොනවාද කියලා බලන්න මොනවාද පාස්වර්ඩ් කිව්වේ කියලා බලන්න දැන් මෙතන බලන්න නුඹලා යම් මිම්මකින් මැන දෙන්නේ ඔබ කොච්චර මිම්මකින් මැනලා දෙනවද එයින්ම නුඹලාටත් මැන දෙනු ලැබේ එයින්ම නුඹලාටත් මන මැන දෙනු ලැබේ නුඹලාට තව වැඩියෙන් දෙනු ලැබේ කාරණා මොනවාද අසන්නේ ඒගෙන බලන්න එවිට ඔබ මොන මිම්මේ මයින්වද ඒ මිම්මේ මැලදේ දැන් මම බ්‍රදර්ට කියනවා බ්‍රදර් අද ඔබ මොනවාද ඉගෙන ගත්තේ දේශනාව කියන වෙලාවේ මෙයා ඒ කතාව ඔක්කොම කියලා 140ක් මට දෙනවා ඉල්ලනේ 100ට 8ක් දෙනවා එතකොට ඔයාව මෙෂර් කරන්නේ 100ට 8යි ඔයාට ආශිර්වාද කොච්චද वचने එක අඹ ඇටයක් ඇතුළේ දාලා අඹ ගස් දෙකක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ දෙකක් දැම්මා දෙකක්. මේ අද මා කියපු දේ තුල ඔබ කොච්චර ගන්නවද? ඒන ඔබ ගන්න අවශ්‍ය නැද ගෙදරට ගිහිල්ලා ආපහු මේක කියවන්න. ඔබට තේරුණ නැත්නම් පාසකේ වචන මම ලිව්වේ නැහැ. YouTube එකට යන්න. ගිහිල්ලා අද දේශනාව ටික අහන්න. ආලා පොඩි කොළ කැලේ ගිලියන්න A4 එකේ. ඒක ලයින් අතර ගිලලා පුකඩේ තියන්න උදේ දවල් උදේ රාත්‍රී ඉතක කියන්න යම් කිසි දෙයක් අමතක වෙන්නේ නැතුව තබා ගන්න අවශ්‍ය නම් මොනවද කරන්න ඕනේ නිතර කියන්න ඕනේ නිතර ෆෝන් නම්බරේ නිතර කියන්න නිතර නිතර කියන්න ඕනේ අතීතයේ සිදු වුණ දේවල් අමතක වෙන්නේ නැතුව ඉන්න ඕන නම් අතීත දේවල් ඉඳලා ඉట్లా කාටක කියනවා එවිට ඒව අමතක වෙන්නේ නැත ඔබගේ මමට අමතකයි අද මේම කරන්න ස්වාමීන් වහන්සේගේ වචනේ රාදවල් මිනේ කරන මිනිස්සු වාක්‍යවන්තය ඔව් දිය ළඟ ඉඳපු කොළ වැටෙන්නේ දෙගසක් වන්නේය ඔව් කරන සියලු දේ ආශිර්වාද වෙන්නේය හාලෙලුයා අද ඔබ කොයි මිම්මේ මයනද ඒ මිම්මේ දෙවන සුභාශිර්වාදකයි අපි නැගිට දේව පාමුල ආමෙන් प्रमाण आशीर्वाद मम उदे बैबले पिटुआ पगच दौड़े की मम सेव करना समाचार सेव करना इट एक आप मेने करना देवनी पाग क्यों ऐ मम मिस्सुन दे तुम्हें पाग क्यों इट पास ये वचन तुना टे मेने करना मम मेने के विलाव देना इट पास एक पोटी कट सटना मम जिम्मे के डेन विलाव एक बालना एक क्यों बनना दवाल मैं क्यों रात्रि दवाल रात्रि क्यों मत दिए एक आशा इट सौंद मट आशीर्वाद वेन्वश्यम मम इट उदय पगच दे मम कुछ गण इच्छा मट इट दवश आशीर्वाद ऐन साय मम के पलट एन केसाई के दीमेला नगेटे अंडे पाकिल असन विधिय वेदगा कक्ल वन वन तांड पुलवा कथाक तांड पुलवा समार मे इनवा अब उलुण विनको ऐमत्ंड पुलवा ऐन सा उपये पल आमे इन स्वामी आशीर्वाद आशीर्वाद जीवा आमे